Chucky, Chucky, උඹ ඉස්කෝලේ යන්න නැගිටින්නේ නැද්ද? අම්මයි කෑ ගිහිල්ලට මම හරි අමාරුවෙන් නැගිට්ටා. ආද නම් ඉස්කෝලේ යන්නත් කම්මැලි වගේ අප්පා. ඒත් මම නැගිට්ටා. නැගිටලා කෙලින්ම ගියේ වාරි පයිප් ළඟට. මම අමාය. හැමෝම මට කිව්වේ චුක්කි කියලා. මම ඉන්නේ පාරේ. සරලව කිව්වොත් අපි හිඟන බවුල. අම්මයි මායි මල්ලි. අපි කරන්නේ හිඟා කන එක. මට තාත්තා කෙනෙක් නැහැ. අද මේ වෙනකම් මං කවදාවත් අම්මගේ අහලා නැහැ මගේ තාත්තා කවුද කියලා. හැමදාම ඉස්කෝලේ ඇරිලා මම අම්මා එක්ක හිඟා ගන්න යනවා. සමහර දවස්වලට කපුරු බෝල පැකට් අරන් ගිහින් විකුණනවා. මොන අඩුපාඩුකම් තිබ්බත් අම්මා මාව ඉස්කෝලේ යවුවා. මාත් ඉගෙන ගන්න දක්ෂයි. ඒ නිසා මම සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වුණා. මගේ ජීවිතේ ඉපදු දවසේ ඉඳන්ම තිබ්බේ දුක තමයි. මම දන්නේ මම ඉපදුනේත් පාරේද කියන්නේ. කොහොම වුණත් මට හිතෙනවා අම්මගේ තරුණ කාලේ අම්මා හොඳට ඉන්නේ නැති කියලා. ඒත් මම කිසිම දෙයක් අම්මගෙන් අහලා නැහැ. මොකද අම්මගේ හිතට ඉන්න මම කැමති නැති නිසා. මම පොඩි කාලේ නම් ඉස්කෝලේ යන්න කැමතිම නැහැ. මොකද මම එනකොට කොල්ලොමට විහිළු කරනවා. හිඟන කෙල්ල හිඟන කෙල්ල කියලා. මාත් ඉතින් නිකන් ඉන්නෙත් නැහැ. අතට හවු වෙන වෙලිකට ගල් ගෙඩි වලින් උන්ට දමල ගහනවා. උන් මට විහිළු කළාට උනුත් හිඟන්නු තමයි. උන් අඳින්නේ තිරිච්ච ඇඳු. දානේ රබර් සිරප්පු. වෙනසකට තියෙන්නේ උන්ට ගෙවල් තියෙනවා. මට ගෙයක් නැහැ. අපි හිටියේ පාරේ. ඔව්. පාරේ රෙදි කෑලි වලින් අටවගත්තු කූඩාරම් කෑල්ලක. වැස්සට අපි දෙමිනවා. වැස්සට අපි කරන්නේ කඩයක් ආයෙනට වෙලා නිදා ගන්න එක. උදේට ඉඳන් කඩේ ආරිනකොට මුදලාලි මූසල යක්කු පලයන් යන්න උදේ මාව මෙතන දවසම මූසල කරන්න කාලකන්ණි හැත්ත. මෙහෙම කියලා අපිට බැනලිනවා. සමහර දවස්වලට වතුර බාදි ගහලා තමයි අපි වැහැරවන්නේ. මිනිස්සු ඒ තරම් අමානුෂීයයි. වෙන කෙල්ල වගේ මම අහිංසකරන්නේ. මම තනිකරම කොල්ලෙක් වගේ. මගේ මේ පාරේ ගෙවන ජීවිතේ මාව දරුණු කරලා නපුරු කරලා තියෙන්නේ. පොඩි කාලේ ඉඳන් මම ඇහුව එකම වචනේ උඹලා හිඟන්න. මේ වචනේ මව පුදුම විදිහට අඬවලා තියෙනවා. මගේ පපුව පසාරු කරගෙන යන මේ වචනේට මම මාර විදිහට වෛර කරනවා. මම දන්නේ කාගේ වරදින් අපුව පාරට වැටුණාද කියලා. කොහොම වුණත් මම මගේ ජීවිතයට වෛර කරනවා. මම කොච්චර කොන් වෙලා තියෙනවද මේ සමාජෙ? මගේ හිත කොච්චර රිදිලා තියෙනවද මේ වචන? ඉස්කෝලේ ගියාට මට ලස්සන ඇඳුම් නැහැ. හොඳ පොත් නැහැ. ලස්සන සපත්තු නැහැ. මම පාවිච්චි කළේ එක පාරේ ගුණ කොටක තිබිලා ඇඳගත්තු එකක්. එහෙම නැත්නම් කවුරු හරි පාවිච්චි කරලා දින එකක්. මට ඉස්කෝලේ ළමයි විහිළු කරනකොට මම උන්ට ගල් ගෙඩි වලින් දමල ගාන්නේ තරහට නෙමෙයි. හිතේ තියෙන දුකට. මට කේන්ති යන තරමට මට උන්ට ගහලා මරන්න පුළුවන්. සමහර දාසර මගේ රණ්ඩු බේරන්නේ ඉන්නේ සමනලී ටීචර්. සමනලී ටීචර් මගේ සිහින කුමරිය කිව්වොත් හරි. මට ගොඩක් ආදරේ ටීචර්. මට බඩගිනි වුණ දවසට කන්න දීලා තියෙනවා. ඒ වගේම මට සාමාන්‍ය පෙළට පන්ති කරලා තියෙනවා ටීචර්. ඒ තරම් හොඳයි. ටීචර් මාව කොන් කරන්නේ නැතුව මට ඉගෙන ගන්න ගොඩාක් උදව් කරනවා. මම ඉස්කෝලේ ඇරිලා එනකොට විල්සන් මාම ඇවිත් හිටියා. චුක්කි, ඔය ඇඳුම් ගලෝල ඉක්මනට ලෑස්ති වෙයා. විල්සන් මාමලයි ගෙදර යන්න. අම්මා එහෙම කිව්ව නිසා මම සුදු ගවුම ගලවලා චීත ගවුම ඇඳගත්තා. අපි තුන් දෙනා ඇවිත් විල්සන් මාමයි කාර් එකට නැග්ගා. විල්සන් මාමා මගේ ජීවිතේ ඉන්න තවත් එක චරිතයක්. මම විල්සන් මාමා කවුද කියන්න නම් දන්නේ නෑ. ඒත් විල්සන් මාමා අපිට උදව් කළා. ඉස්සර ඉඳන්ම මායි අම්මයි විල්සන් මාමලෑ ගෙදර යනවා. විල්සන් මාමට ලොකුම ලොකු ගෙයක් තියෙන්නේ. මම පොඩි කාලේ ගියාම විල්සන් මාමා ඒ ගෙදර වැඩ කරන කුසුම නැන්දට මාව බාර දෙනවා. මට ඒ ගියාම ඇති වෙන්න කන්න බොන්න දෙනවා. තව අරන් එන්නත් කෑම බීම දෙනවා. මාව කුසුම නැන්දට බාර දීලා අම්මා යනවා විල්සන් මාමෙක් උඩ තට්ටුවට.
ඊට ටික කාලයකට පස්සේ තමයි අම්මට මල්ලිව හම්බුනේ. පොඩි කාලේ මට අම්මගේ විසන් මාමගේ අතරේ තියෙන ගනුදෙනු තේරුනේ නැති වුණාට ලොකු වෙනවත් එක්කම මට ඒ ගනුදෙනුව තේරෙන්න පටන් ගත්තා. මල්ලිගේ තාත්තා විසන් මාමා. විසන් මාමා හැම වෙලාවෙම අම්මට කිව්වා මගේ කොල්ල වැස්තක වගේ බලාගනින් කියලා. කාලයත් එක්කම මම මේ හැමදේම තේරුම් ගත්තා. කොහොම වුණත් විසන් මාමා මටත් ආදරේ. මටත් ඉස්කෝලේ යන්න උදව් කළා. අද තම්මා මාවයි මල්ලිවයි කුසුම නැන්දට බාර දීලා විල්සන් මාම එක්ක ගියා. මම දැන් නම් මේ අම්ම කරන දෙයට ඒ තරම් කැමති නෑ. ඒත් අපිට කරන්න දෙයක්වත් නෑ. මට අම්මට එපා කියන්නත් බෑ. කොහොම වුණත් අම්මා එනකන් මඩ පිරෙන කාල වේල මායි මල්ලි සෙල්ලම් කරනවා. නැත්තම් මම මල්ලිට අකුරු කියලා දෙනවා. අද නිරංජලාට හොද්ද හොඳයි වගේ. මොකෝ ඉතින් මහන්සි වෙන දෙයක් තියෙන එකක් ඈ නේද බං? සිරප්පු දෙක ගලවලා ඇඳර නගින එක විතරයිනේ තියෙන්නේ. අපි විල්සන් මාමේ කාර් එකකින් ඇවිත් බඩු තුස්සගෙන වහිනකොටම අම්ම දිහා මහ ජරා වැල්මක් බලලා ඒ ටික කිව්වෙ සීතන් මාමා. සීතන් මාමා කියන්නේ අපේ කූඩාර මෙහැයින් කූඩාරමකුත් අටවගෙන හිටපු අනිත් හිඟන පවුලි මිනිහා. මේ මිනිහා කිව්වොත් කියන්නේ ඔය වගේ කටකැඩිච්ච කතාවක්ම තමයි. මම සීතන් මාමට බැන්න. සීතන් මාම කොහොමත් අම්මා දිහා දවස් දෙක තුනක්ම මහා අමුතු විදියට බලනවා මම දැකලා තියෙනවා. දෝතුගේ වැඩක් බලාගනින්කෝ, මගේ මගුල් හොයන්නේ නැතුව. අම්මා සීතන් මාමට බැන බැනම බඩු ටික උස්සගෙන කූඩරමට ආවා. මම අදත් වෙනද වගේම උදේම ඉස්කෝලේ ආවා. පන්තියට ඇතුල් වෙනකොටම කොල්ලු කෙල්ලු ටික මං දිහා බැලුවේ අමුතු සතෙක් දිහා බලන ගානට. මට ඒ වැල්මේ අමුත්තක් තේරුණා. මම වෙනසක් නොපෙන්නන්නේ නැතුව පන්තියට ඇවිත් ඉඳගත්තා. ඒත් එක්කම කොල්ලු ටික හූ තියන්න පටන් ගත්තා. ඒ ඒ හිගන කෙල්ලගේ අම්මා බඩු අකුළු. එකෙක් hina vivi එහෙම කියනකොට මුළු පන්තියම මන් දිහා බලලා මහයියෙන් hina වුණා. මට හිතා ගන්න බැරි වුණා උන් මේ මොනවද කියන්නේ කියලා. මට දුකටයි ලැජ්ජාවටයි ඇස් වලින් කඳුළු ආවා.